ඉදිරිපත් විය යුත්තේ කෙසේද කියන එක පාලිත දෙවරක් පෙරම මම හැමදාම කියන්නේ පාලිත අයියා කියලා. පාලිත අයියා අපට පෙන්වලා දුන්නා. මම එසේ කියන්නට හේතුව වුණේ කෙනෙක් ජීවත් වෙන්නට ඕන තමන් මැරෙනකොට තමන්ගේ පවුලේ උදවිය සෑහීමකට පත් වෙන්නට ඕන එතුමා කළ දේවල් ගැන. එනිසා පාලිත තෙවරක් පෙරමා පාලිත අයියාගේ ජීවිත කාලය තුළ කෙටි ජීවිත කාලය තුළ එතුමා ජනතාව වෙනුවෙන් ඉටුකොළ මෙහෙවර විශේෂයෙන් දර්ගා නගරයේ එවකට අවාසනාවන්ත සිදුවීම වෙන්න පුළුවන්. බණ්ඩාරගම අටලුම ප්‍රදේශයේ ඒ කොරෝනා වෘද්ධ කාලයේදී සිදුවු අවාසනාවන්ත සිදුවීම් වලදී පොදුවේ අරන් බැලුවාම සමස්ත රටේ ජනතාව කොහේ උවදුරකට පත් වුණත් ඒ උවදුරු අවස්ථාවේදී පළමුුවෙන්ම වාර්තා කරන පුද්ගලයා වෙන්නේ අපේ පාලිත දෙවරක් පෙරමා මැතිතුමා කියන එක අපි සඳහන් කරන්නට ඕන. විශේෂයෙන් පාලිත දෙවරක් පෙරමා කියන්නේ මගේ කතාව අපේ ගමේ භාෂාවෙන් කිව්වහම පාලිත දෙවරක් පෙරමා කියන්නේ අඩයක් කියලා තමයි අපි කියන්න වෙන්නේ. අඩයක් කියන්නේ සමහර අවස්ථාවක වාහනයකට ජැක් එකක් ගහනකොට අඩයක් තියන්න වෙනවා. වාහනයක් කන්දක් නගිනකොට බැරි වුණු අවස්ථාවක අඩයක් තියන්නට වෙනවා. වහලක් කඩාගෙන වැඩෙනකොට මුක්කුවක් ගහන්න වෙනවා වගේ දේශපාලන ගමන් බිමේ පමණක් නෙවෙයි රටේ ජනතාවගේ සෑම අවස්ථාවකම පාලිත දෙවරක් පෙරම රටේ ජනතාවට අඩයක් මුක්කුවක් හැටියට ඒ සහයෝගයේ දක්වපු උදාර යුග පුරුෂයෙක් කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන. එනිසා මේ අවස්ථාවේදී අප අතරින් බෙන්මෙන අපේ පාලිත අයියා මේ රටේ උදාර යුග දේශපාලන නායකයෙක් හැටියට සමස්ත රටේ මුස්ලිම් ජනතාව ඒ ශෝකයේ මේ අවස්ථාවේදී ඒ පවුලට දෞලත් සමග බෙදා ගැනීම සමස්ත රටේ ජනතාවගේ ශෝකය මුස්ලිම් ජනතාව වෙනුවෙන් මේ අවස්ථාවේ ශෝකාකූල පවුලේ සැමටම බෙදා ගන්න හැනමින් මට අවස්ථාව ලබා දීම ගැන මුස්ලිම් ජනතාව වෙනුවෙන් මගේ ගෞරවනීය ප්‍රණාමය ශෝකයේ මේ අවස්ථාවේදී පුද කරමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. කරුණාකර මේ අවසන් කටයුතු තව විනාඩි 10කින් අවසන්. ඒ නිසා කලබල කරන්න එපා, කලබල වෙන්න එපා. කරුණාකරලා මේක ගෞරවයක් නෙමෙයි ඔය විදිහට ඇස්වීම. කරුණාකර ගන්න නිස්සබ්ද වෙන්න. තව විනාඩි 10කින් මේ සියලු කටයුතු අවසන්යි. කරුණාකරලා කරුණාකරලා විනාඩි 10ක් ඉවසන්න. මාත් මේ කටයුතු අවසන් කරන වෙලාවට ආරම්භ කරේ 5:05ට අවසන් කරගන්න පුළුවන්. ඕගොල්ලෝ කලබල කරොත් මේ වෙලාවට අවසන් කරලා අපිට ඉන්න වැටිලා තියෙන වෙලාවෙ මේ දේ රැගෙන යන්න බෑ. තමින්ද තේරුම් කරු නැත්නම් මේ සමාජය ඊයේ රාත්‍රියේ ඉඳ හදපු ලස්සන ගංගරේ එක තියෙන මේව අරන් යන්න සූදානම් කරලා තියෙන නිසා ඒවට බාධාවක් වෙන්න හැසිරෙන්න එපා. ගෞරවයෙන් ආරාධනා කරනවා අවසන් කතාවට තනින් කතාව කරන්නට පාලිත තේරප්පරු මැතිතුමාගේ සියලු පරාජයන් නිදි ඒ පරාජයන් ජයග්‍රහණයක් ඔබට අධිකරණය තුළ පත්කරලා දෙන්නට මතුම අධිකරණයේ සියලු නීතිජ මහත්ම මහත්මිය ගැප්පු දායකත්වය සහයෝගය දෙන්නේ මතුම අධිකරණයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ස්වාමී නලේබ්‍රහ්ම මැතිතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. පාලිත වෙනුවෙන් ග්‍රාමියක්
අනිම පූජකමා අවසරයි පාලිත දෙවරපුර මැතිණියනි මේ වෙලාවෙත් හඳාවට එන මේ වෙලාවෙත් පපුවේ ගින්දර තියෙන ආදරණීය මිනිස්සුනේ පාලිත දෙවරපුර මහතාගේ දේහය තවත් සුළු මොහොතකින් නිවසේ සිට ආවසන් කටයුතු දේහ තැන්පත් කිරීම ස්ථාන වෙත රැගෙන යාම නියමිතයි. ඉතින් මේ ඔබ දකින්නේ මහා ජනගඟ අවසාන වශයෙන් පාලිත දෙවරපුර මහතාට අවසන් ගෞරව දක්වන ආකාරයයි. ඉතින් මේ මොහොතේ ගිහි කතා සියල්ල සිදු කර අවසන් බව නිවේදනය කර දැන් ස්තුති කතාව සිදු කිරීමෙන් අනතුරුව පාලිත දෙවරපුර මහතාගේ දේහය රැගෙන යාමට නියමිතව තිබෙනවා. පාලිත දෙවරපුර මහතාට අවසන් ගෞරව දැක්වීමට නොහැකි වූ යම් කෙනෙක් සිටිනම් අවසන් ගෞරව දැක්වීමේ කටයුත්තයි මේ මොහොතේ සිදු කරන්නේ. ඉතින් කිලෝමීටර 4ක් පමණ දුර පාලිත දෙවරපුර මහතාගේ දේහය තමත් සුළු මොහොතකින් අවසන් කටයුතු සිදු කිරීම සඳහා දේහය තැන්පත් කිරීම සඳහා රැගෙන යාමට නියමිතව තිබෙනවා. ඉතින් මහා සෙනඟක් මේ වන විට මෙම නිවස වෙත පැමිණ තිබෙනවා. ඉතින් නිවසේ සිට දේහය තවත් සුළු මොහොතකින් ඒ මහදාහනාගාරයේ වෙත දේහය තැන්පත් කිරීම ස්ථානයේ වෙත රැගෙන යාම නියමිතයි. පාලිත දෙවරපුර මහතා විසින්ම නිර්මාණය කර ස්ථානයක තමයි එතුමාගේ දේහය තැන්පත් කිරීමේ කටයුතු සිදු කරන්නේ. ඉතින් පාලිත දෙවරපුර මහතා